මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන ගෙදරදීම ෆ්‍රෙෂ් මයෝනීස් හදාගන්න විදිය. ඉතින් අපිට මයෝනීස් කිසිම කෘත්‍රිම රසකාරකයක් නැතුව ගොඩක්ම ගොඩක් අඩු කාලයකින් ඒ වගේම ගොඩක්ම ගොඩක් අඩු පිරිවැයකින් ගෙදරදීම හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු ෆ්‍රෙෂ් මයෝනීස් ගෙදරදීම ගොඩක් පහසෙන් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා දැන්ටමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් විතර මේ වීඩියෝ එකට පල්ලෙහා ඉතින් රතුපාට subscribe button එක එක press කරන්න. ඒ වගේම ඒක ළඟින්ම තියෙන පුංචි bell icon එක ඒකත් click කරන්න. මම මයෝනීස් හදන්න බිත්තර එකක් පාවිච්චි කරනවා. මොනින්ම බිත්තරයක් කරලා මේ විදිහට blend එකට දාගන්නවා. ඊළඟට විනාකිරි අපිට මේ සැඳි එකක් අවශ්‍ය වෙනවා. ඒකත් මම බිත්තරයකට දාගන්නවා. ඊළඟට මම විනාකිරි සහ බිත්තර එක විනාඩියක් විතර මේ විදිහට blend එකේ blend කරගන්නවා. ඊළඟට මම මේකට canola oil කෝප් එකක් පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට canola oil වෙනුවට vegetable oil, එමන්නම් සුදු පොල් තෙල් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී මුලින්ම අපි පොල් තෙල් ටිකක් අඩු වේගෙන් ටික ටික තමයි එකතු කරන්න ඕනේ. මොකද මේක blend කරද්දී පොල් තෙල් ඔක්කොම විසිලා යනවා නැත්නම් මේ විදිහට බින්දු බින්දු වගේ දිගටම එකතු කරගෙන යන්න. ඒ වගේම ඔයාගේ blender එක heat වෙද්දී නතර වෙන blend එකක් නම් blend එක නිතරම නතර කරමින් කීප වතාවකට පොල් තෙල් ටික එකතු කරගන්න. ඉතින් ඔයාලට බ්ලෙන්ඩ් එකක් නැත්නම් බැලුම් විස්ක එකකින් මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් කාලේ ටිකක් වැඩිපුර යනවා. ඒ වගේම ටිකක් මහන්සි වෙන්න වෙනවා එතකොට. පොල් තෙල් ටිකෙන් ටික එකතු කරමින් හොඳින් බ්ලෙන්ඩ් කරගෙන යද්දී අපේ මයෝනීස් මිශ්‍රණය මෙන්න මේ විදිහට හොඳ ක්‍රීමි ගතියකට එනවා. ඉතින් ඔයාලට පේනවා ඇති හොඳ ක්‍රීමි ගතියක් එකේ තියෙනවා කියලා. ඊළඟට මම මගේ මයෝනීස් එක සීසන් කරගන්නවා. ඒකට මම දෙහිවිෂ තේ හැඳි භාගයක් වගේ පාවිච්චි කරනවා. ඒ වගේම සීන තේ හැඳි එකක්, ලුණු තේ හැඳි භාගයක් සහ ගම්මිරිස් කුරු තේ හැඳි භාගයක් දානවා. ඊළඟට මේක තවත් විනාඩියක් වගේ හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම ඒ විදිහට හදාගත්ත මගේ මයෝනීස් එක. මේක හදන්න අපිට විනාඩි 3ක් 4ක් වගේ ගොඩක්ම ගොඩක් අඩු කාලයක් තමයි ගියේ. ඉතින් අපිට මේ විදිහට හදාගන්න ෆ්‍රෙෂ් මයෝනීස් ෆ්‍රිජ් එකේ සතියක් වගේ කාලයක් තියාගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති අපේ මයෝනීස් එක ගොඩක්ම ගොඩක් ලස්සනට ඒ වගේම හොඳ ක්‍රීමි ගතියක් තියෙනවා. ඒ වගේම මේකේ හොඳ සුවඳක් හොඳ රසයක් තියෙනවා. ඔයාට මේ මයෝනීස් එක සෑන්ඩ්විච් හදන්න, බර්ගර් වලට ඩිප් එකක් විදිහට, එමෙන්න ඩ්‍රෙසින් එකක් විදිහට මේ ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා මේ මයෝනීස් රෙසිපි එක ට්‍රයි කරලා බලන ගමන් ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඉතින් අපි මෙයාගේ තවත් අලුත් වැදගත් රසවත් වීඩියෝකින් ආයේ හම්බ වෙමු.